මගේ channel එකත් එක්ක එකතු වුණ ඔයාලා හැම කෙනෙක්වම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපි අද බලමු මේ ගවුම මසා ගන්නේ කොහොමද කියලා. මම මේ සඳහා 45 පළල රෙද්දෙන් මීටර 2ක් යොදාගෙන තියෙනවා. මේ රෙදි වර්ගයේ කොටන්. ඔයාට කැමති රෙදි වර්ගයක් පාවිච්චි කරලා මේ ගවුම මසා ගන්න පුළුවන්. පළවෙනි පියවර ගවුමේ උඩ කොටස නිර්මාණය කර ගැනීම. මම මුලින්ම කරන්නේ මෙන්න මේ විදිහට රෙද්ද දෙකට නවා ගන්නවා. ඊළඟට ආයමත් වතාවක් දෙකට නවා ගන්නවා. එතකොට මේ රෙදි කොටස හතරට නවාගෙන තියෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට ඉහළින් රේඛාවක් ඇඳ ගන්නවා. ඒ තමයි උර හිස රේඛාව. ඊළඟට කරන්නේ ඔයාගේ මුල් උර හිස මිනුම දෙකට බෙදලා ඒ නාගයේ මේ රේඛාව ලකුණු කර ගන්නවා. උර හිස මිනුම 16යි නම් මේ රේඛාව ලකුණු කරගන්නේ අඟල් 8ක්. ඔයාට ඒ උර හිස මිනුම මෙන්න මේ විදිහට ටේප් එක දෙකට නවලා දෙකට බෙදා ගන්න පුළුවන්. දැන් උර හිස මිනුම ලකුණු කර ගන්නවා. ඊළඟට රැගල් රේඛාව ඇඳ ගන්න ඕනේ. ඒකට අපි උර හිස මිනුම ලකුණු කරපු තැනින් පහලට උර හිස රේඛාව ලකුණු කරපු මිනුමම ලකුණු කර ගන්නවා. ඒ කියන්නේ අඟල් 8ක් පහලින් මෙන්න මේ විදිහට මාක් එකක් දා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පහලට යා කර ගන්නවා. ඒකත් එක්ක අපිට පුළුවන් ඒ පහළ මාක් එක හරහා රැගල් රේඛාව ඇඳ ගන්න. මේ ඇඳගන්නේ රැගල් රේඛාව. ඊළඟට කරන්නේ කලින් ඇඳගත් උර හිස රේඛාවෙන් අඟල් 1.3 කාලක් පහලින් මෙන්න මේ විදිහට මාක් එකක් දාගන්නවා. දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට උර හිස රේඛාව ටිකක් ඇල කරලා ඇඳගන්න. අඟල් 1.3 කාලක් පහත් කරලා. දැන් මේක තමයි අපි උර හිස රේඛාව විදිහට සලකන්නේ. ඊට පස්සේ අපි රැගල් රේඛාව දක්වා තියෙන දුර මෙන්න මේ විදිහට දෙකට බෙදාගෙන මාක් එකක් දාගන්නවා. ඊළඟට අඟල් භාගයක් ඇතුලෙන් මෙන්න මේ විදිහට මාක් එකක් දාගන්නවා. දැන් අපිට පුළුවන් මෙන්න මේ උර හිස රේඛාව කෙළවර ඉඳන් අර අඟල් භාගය ලකුණු කරගත්ත ලක්ෂ්‍ය හරහා මෙන්න මේ විදිහට රේඛාව ඇඳගන්න. දැන් අපි අර මැද ලක්ෂ්‍යයේ ඉඳන් අඟලක් පහලින් මාක් එකක් දාගන්නවා. ඒත් එක්කම මෙන්න මේ විදිහට මැදින් අඟල් එකක් ලකුණු කරගන්නවා. දැන් මෙන්න මේවා යා කරමින් වක්‍රාකාරව අපේ අත්කට ඇඳ ගන්න පුළුවන්. දැන් අපි රැගල් රේඛාවේ දිග ලකුණු කරගන්න යන්නේ. පපුව වට මිනුම හතරට බෙදලා ඒකට එක අඟලක් එකතු කරලා තමයි මේකේ ලකුණු කරගන්නේ. ඊළඟට අපි පහත් කරලා ඇඳගත් උර හිස රේඛාවේ අඟල් 3ක් එන තැන මාක් එකක් දාගන්නවා. එතනින් තමයි අපේ කර ලකුණු කරන්න පටන් ගන්න. ඒත් එක්කම ඔයාට ඕනි කර ගැඹුර මෙතනින් ලකුණු කරගන්න පුළුවන්. මම මේකෙදි අඟල් 5ක් තමයි මගේ කර ගැඹුර විදිහට ගන්න. මාක් එකක් දාගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට කොටුවක් ඇඳගන්න පුළුවන්. මම මෙතනදී රවුම් කරක් අඳිනවා වුණත් ඒක පහසුවෙන් ඇඳ ගන්න ඕන නිසා මෙන්න මේ විදිහට කොටුවක් ඇඳ ගන්නවා. ඊළඟට මෙන්න මේ විදිහට වක්‍රාකාරව කර නිර්මාණය කර ගන්නවා. මේ තමයි ඉදිරි කර. ඒත් එක්කම අපි මේකෙම අපේ පසුපස කර හැඩයත් ඇඳ ගන්නවා. ඒකෙදි අපි ඉදිරිපස තරම්ම ගැඹුරු කරන්නේ නැහැ. අඟල් දෙකක් පහලින් තමයි මෙන්න මේ විදිහට පිටුපස කර ඇඳගන්නේ. ඔයාට කැමති නම් මේ කඟල් එකමාරක් විදියට උනත් ගන්න පුළුවන්. අපි කර පළල ලකුණු කරගත්ත අඟල් 3 ඉඳන් තමයි පහලට මෙන්න මේ විදිහට උස ලකුණු කරගන්නේ.
मगे ब्लौज उस अंगल पहलवाको मम वासी विद्यट अंगल कितर करेला अंगल दास लकन के गे इट पस्ते मेन मे विधि रेखावाक एंदगा දැන් අපි මේ රේඛාවේ තමයි අපේ ඉන මිනුම ලකුණු කරගන්නේ. එතකොට අපේ ඉන වට මිනුම හතරට බෙදලා ඒකට එක අඟලක් එකතු කරලා මේ විදිහට මාක් කර ගන්නවා. ඒත් එක්කම අපිට රැගල් රේඛාව සහ ඉන මිනුම මෙන්න මේ විදිහට යා කර ගන්න පුළුවන්. අපි මේ ඇඳුමට ඩාට්ස් දාලා මහන්නේ නැහැ. ඒ නිසා අපිට මේකේ ඩාට් ඇඳ ගන්න ඕනේ වෙන්නේ නැහැ. දැන් අපේ බ්ලවුස් කොටස ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ කපලා වෙන් කර ගන්න පුළුවන්. අපි මෙන්න මේ විදිහට වටේට කපා ගන්නවා. හැබැයි කර හැඩය දැම්ම කපන්නේ නැහැ. දැන් අපි මේ ඇඳගත්තු කර හැඩයන් කපා ගන්නවා. මුලින්ම කරන්නේ පිටුපස කර හැඩය මෙන්න මේ විදිහට කපලා වෙන් කර ගන්නවා. ඊළඟට අපි මේ විදිහට දිග හැරලා ඇතුලේ තියෙන එක පළුවක් අයින් කරනවා. මේ තමයි අපේ පිටුපස පළුව. ඊළඟට අනිත් කොටස මේ විදිහට නවලා අපහු අපි ඒකේ ඉදිරිපස කර හැඩය කපා ගන්නවා. මේ තමයි ඉදිරිපස පළුව. දැන් අපි මේ කර හැඩයන් සඳහා ෆේසින් කපා ගන්න ඕනේ. ඒ වගේම තමයි අත් කට සඳහා බයස් බයින්ඩින් පටි කපා ගන්න ඕනේ. මුලින්ම බලමු බයස් පටි කපා ගන්න විදිය. ඒ කියන්නේ මෙන්න මේ විදිහට කර්ණාකාරව නවලා කර්ණය හරහා කපා ගන්න පටි. අපි ගන්න රෙදි කොටස මේ විදිහට නවලා කපා ගත්තේ නැති වුණොත් අපිට හරියට පිළිවෙලට කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට නවලා බයස් පටි කපා ගන්න ඕනේ. අඟල් එකයි කාලක් මහතට මේ පටි කපා ගන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ විදිහට කර හැඩයටම කපාගත්ත ෆේසින් දැන් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්.
දැන් අපි මේ අල්පිනි තේකින් එක ඉවත් කරන ගමන් මෙන්න මේ ෆේසින් කියලා මසා ගන්නවා. දැන් බොහොම පරිස්සමෙන් මෙන්න මේ විදිහට මසාගත්ත නූල් නොකැපෙන විදිහට අපි කට්මාක් යොදා ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ විදිහට ෆේසින් එක ඇතුළට නවලා අපි අල්පෙනෙත්තක් ගහ ගන්නවා. ඉතිරි පස පළුවේ තමයි මම මේ විදිහට එලාගෙන තියෙන්නේ. ඒකේ උඩ පැත්තට හොඳ පිට තියෙන විදිහට තමයි එලා ගන්නෙ. ඊළඟට මේ විදිහට පසුපස පළුව අරගෙන ඉදිරිපස සහ පසුපස පළුව දෙක තියාගන්නේ හොඳ පිට මූණට මූණ හිටින විදිහට. ඊට පස්සේ මේ විදිහට පිටුපස පළුව ෆේසින් එක අර ඉදිරිපස පළුවට එහා පැත්තෙන් අරගෙන අපි අර අල්පෙනෙත්ත මෙන්න මේ විදිහට සම්බන්ධ කර ගන්නවා. උරහිස රේඛාව දිගට මේ විදිහට දිගටම අල්පෙනෙත්ත යොදා ගන්න. ඒ විදිහටම අනිත් පැත්තේ පසුපස පළුවේ ෆේසින් එක ඇතුළට හිටින විදිහට ඉදිරිපස පළුව තියා ගන්නවා. ඊට පස්සේ ඒ අල්පෙනෙත්ත මෙන්න මේ විදිහට මේ සම්බන්ධ කරගත්තට පස්සේ උඩින් ගහ ගන්නවා. ඒත් එක්කම උරහිස රේඛාව දිගේ අල්පෙනෙත්ත මේ විදිහට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ හරහා මසා ගන්නයි තියෙන්නේ. මේ තමයි උරහිස මූට්ටුව. ඒ විදිහට මසා ගැනීමෙන් අපට ගොඩක් හොඳ නිමාවක් ලැබිලා තියෙනවා. දැන් අපි ෆේසින් එක ඇතුළට නවලා ඒ දිගට මසා ගන්නවා.
දැන් අපි අත්කට විවරය සඳහා මෙන්න මේ වගේ බයස් පටි සම්බන්ධ කර ගන්නවා. අපි මුලින්ම බයස් පටිය සම්බන්ධ කරගන්නේ අපේ ඇඳුමේ කන පිට පැත්තට. කලින් හැම වතාවෙදිම හොඳ පිට මූණට මූණ තියෙන විදිහට තිබ්බත් මේකෙදි අපි තියන්නේ කන පිටට හොඳ පිට මූණට මූණ හිටින විදිහට. අල්පෙනිති එකින් එක ඉවත් කරන ගමන් දැන් අපිට මෙන්න මේ විදිහට මසා ගන්න පුළුවන්. දැන් ඇඳුමේ හොඳ පිට පැත්ත හරවගෙන මෙන්න මේ විදිහට දෙකට නවලා ආයෙමත් දෙකට නවා ගන්නවා. එතකොට මේ විදිහට තමයි පේන්නේ. දැන් අපිට මේ දිගට මසා ගන්න පුළුවන්. මේ තමයි අත්කට විවරය. ඒ විදිහට අනිත් පැත්තෙත් අපිට බයිස් පඩිය සම්බන්ධ කරගන්න පුළුවන්. ඔන්න අපේ ගෞමේ පළවෙනි පියවර වැඩ ටික ඉවර කරා. දැන් දෙවෙනි පියවර. අපි බලමු සායි කොටස හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මේ විදිහට රෙදි කොටස දෙකට නවලා එලා ගන්නවා.
දැන් අපි සාය කොටසේ උස තමයි ලකුණු කරගන්නේ. එතකොට ඔයාගේ ඉමේ සිට දණ හිස දක්වා එහෙම නැත්නම් ඔයාට ඕනේ ගාමේ උස ආරගෙන ඒකට අඟල් දෙකක් එකතු කරගන්න. ඒ නගිය තමයි මෙතන ලකුණු කරගන්නේ. දැන් අපි ඒ සලකුණු කරගත්ත තැන් මෙන්න මේ විදිහට යා කරගන්නවා. මේ රේඛාව දිගේ අපිට ඉනට අවශ්‍ය ප්‍රමාණය ලකුණු කරගන්න ඕනේ. මේකෙදි මම ඉනවට මිනුමට අමතරව රැලි සඳහා අඟල් 20ක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒ සඳහා ඔයාට කැමති විදිහට ඉඩ එකතු කරගන්න පුළුවන්. සාය කොටස කොටස් දෙකක් විදියට හදාගන්න නිසා මම ඉන මිනුමට 20ක් එකතු කරලා ඒන අගය දෙකට බෙදලා තමයි ලකුණු කරගන්නේ. එතකොට මගේ ඉන වට මිනුම 30යි 30ට 20ක් එකතු කරා 50යි. මම ඒ 50 දෙකට බෙදලා අඟල් 25ක් තමයි මේ විදියට සලකුණු කරගන්නේ. ඒ විදිහට අඟල් 25ක් අරගෙන මම කපා ගන්න පහසු වෙන දෙකට නවාගත්තා. අපි සාය උස ප්‍රමාණය සලකුණු කරගත්තට ඒ කොටස කපා ගත්තේ නැහැ. දැන් අපි කපා ගන්නවා. මේ තමයි සාය සඳහා අවශ්‍ය රෙදි කොටස. අපිට මේ විදිහට රැලි කරගන්න පුළුවන්. ඉදිරිපස සහ පසුපස මේ විදිහට ගැදර් කරගන්නවා. මම මේක මගේ මැෂින් එකට ගැදරින් ෆුට් එකක් එකතු කරගෙන රැලි කරගත්තා. ඔයාට පුළුවන් කැමතිනම් නූල් ඇද්දලා මේ විදිහට රැලි කරගන්න. දැන් අපි පළවෙනි පියවරේදී සකස් කරගත්ත ගවමේ උඩ කොටසට ගවමේ පහළ මේ සාය කොටස එකතු කරගන්න යන්නේ. සාය රැලි සහිත කොටස සහ මෙන්න මේ ගවමේ උඩ කොටස මේ විදිහට හොඳ පිට මුහුණට මුහුණ හිටින විදිහට තියාගෙන අල්පෙනති වලින් සම්බන්ධ කරගන්නවා. දැන් මේ අල්පෙනෙති එකින් එක ඉවත් කරන ගමන් ඒ දිගට මසා ගන්න ඕනේ. ඉදිරිපස පළුවේ වගේම පසුපස පළුවෙත් මේ විදිහට උඩ කොටස සහ පහළ කොටස සම්බන්ධ කර ගන්නවා. මේ ගවම මහත්ති මම පිටිපස්සට ගැට ගහන්න පටි දෙකක් සහ ඉස්සරහට නිල්පාට පටියක් යොදාගෙන තියෙනවා. දැන් මම කියලා දෙන්න ඔයාලට ඒක හදාගන්න විදිය. මේ හැම පටියක්ම පළල අඟල් 4ක් වෙන විදියට තමයි මම අරගෙන තියෙන්නේ.
ඒ වගේම තමයි මේ සුදු පාට පටි ඒ කියන්නේ ගවුන් රෙද්ද විදිහට මහගන්න පිටිපස්සට ගැට ගහන පටි ඉන වගේ දෙගුණයක ප්‍රමාණයෙන් තමයි දෙකක් අරගෙන තියෙන්නේ නිල් පාට පටියෙන් ඒ තරම් දිගට ඕනේ වෙන්නේ නැහැ ඔයාගේ ඉන මිනුමෙන් භාගයක් එන අගයට අඟල් දෙකක් එකතු කරාම එන අගේ ප්‍රමාණවත් ඒ කියන්නේ අගින මිනුම 30යි නම් 30න් භාගෙ 15යි 15ට දෙකක් එකතු කළාම අඟල් 17යි ඒ ප්‍රමාණය ප්‍රමාණවත් දැන් අපි මෙන්න මේ විදිහට මසාගෙන යනවා ඊට පස්සේ නියනක් ආධාරයෙන් එහෙමත් නැත්නම් කටුවක් ආධාරයෙන් අපිට මේ විදිහට හොඳ පිටපැත්ත හරව ගන්න පුළුවන් දැන් අපි බලමු ගෞරවී පැටි මෝට්ටුව මසා ගන්න කොහොමද කියලා. අපි කලින් සකස් කරගත්ත පටි සම්බන්ධ කරගන්නේ මේ වෙලාවෙම තමයි. මුලින්ම කරන්නේ මේ මෝට්ටු තියෙන තැන් වලින් එකින් එක මෙන්න මෝල්ඩ් මුහුණ තියලා අපි අල්ප නැති යොදා ගන්නවා. ඒත් එක්කම මේ පටි සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා බලමු. දැන් මේ විදිහට සම්බන්ධ කරගත්ත කොටස් බොහොම පරිස්සමට අල්පනිති ගලවන ගමන් මසා ගන්න ඕනේ. දැන් ගෞමේ 15 වාටිය මසා ගන්න. මේ විදිහට ඇතුල් පැත්තට නවලා තමයි 15 වාටිය මහගෙන යන්නේ. ඔන්න දැන් අපි ගෞමේ ප්‍රධාන වැඩේට එක ඉවරයි දැන් අපි බෝ එක සම්බන්ධ කරගන්න යන්නේ මේ තියෙන්නේ මම කලින් හදාගත්ත බෝ එකක් දැන් අපි අර ඉස්සරහින් අල්ලගත්ත නිල් පාට පටියට මෙන්න මේ බෝ එක අලව ගන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේ බෝ එක තියලා ඉඳි කටුවක් මගින් සම්බන්ධ කරගන්න මේ තමයි මසා නිම කරගත්ත ගවුම.
මේ වගේ වටින වීඩියෝ එක දිගටම එකතු වෙලා ඉන්න channel එකත් subscribe කරලා තියාගන්න.